මේ වෙලාවේ හරක් රංචුවක් දක්කගෙන එඬේර මිනිස්සේ කෑතින් එනවා දැකපු කිරිහාමිට උන් හිටි තැන් අමතක වුණා. නිදාගෙන හිටිය තැනින් ඉක්මන්ටම නැගිටලා එඬේරට බනින්න පටන් ගත්තා. අම්මේ පව්කාරයා මලවුන්ගේ අඟ උඩින්ද හරක් දක්කන්නේ. මෙහෙම පව් වැඩ කළාම මොන ලෝකෙට යන්නද හැබෑවටම ඈ? කාගේ මල මිනිහක් උඩින්ද මම මේ හරක් දැක්කුවේ? මේ මගේ මල කඳ උඩින්. එහෙනම් මේ කතා කරන්නේ මැරිලා? අනේ ඔව්. අද මහ වැස්සට මගේ හිසත් පයත් හීතල වුණා. ඉතින් මා මල. ඉතින් එහෙමනම් ඒ ගියපන ගෙන්න ගන්න ගුරුකමක්වත් කළේ නැද්ද? අනේ නැහැ අයිබෝවන්ඩ. එහෙමනම් ඉතින් පන ආයෙත් ගෙන්න ගන්න ඔබ කැමතිද? අනේ ඔව්. ඔබ දන්න ගුරුකමක් කරලා ගිය පණ මට ආයෙත් ගෙනත් දෙන්න පුළුවන් නම් අනේ මං පණ තියනකන් ඔබට සේවය කරන්නම්. හොඳා. ඒ ගුරුකම ඒ තරම්ම අමාරු නැහැ. මගේ හරකුත් ඉඳ හිට මැරුණාම මං උන්ගේ පණ ගන්නෙත් මේන්න මේ ගුරුකම කරලා තමයි. එහෙමනම් මුනි බිම දිගාවෙම බලන්න. හැබැයි රජෝ පණ එද්දි නම් ටිකක් රිදෙයි. හොඳටම පණ ආවහම මට කියන්න ඕනේ. තේරුණාද? එඬේරා කෙවිත උස්සලා කිරිහාමිගේ පිටට වේගවත් පහර හත අටක්ම දුන්නා. වේදනාව ඉවස ගන්න බැරිම දැන කිරිහාමි කෑ ගහන්න පටන් ගත්තා. අන්න පණාවද? පණාවද? පණාව. අනේ ඔබට පින් සිද්ධ වෙච්චාවේ. යාන්තන් ඒ වාරෙත් පණාව. මං පණ ඇති තෙක් ඔබට සේවය කරන්නම්. ඒක ඉතින් කොහොම කරන්න බැරිද? එහෙමනම් දැන් යමු අපේ ගෙදර. කිරිහාමි එදා හරිම කීකරුව එඬේරාගේ පිටිපස්සෙන්ම ගියා. කිරිහාමිගේ ඇඟ පුරාම තියෙන ලේ පැල්ලම් දැකපු එඬේර හාමිනේට හොඳටම බය හිතුණා. අනේ මේ කවුද? මොකද මේ ඇඟ පුරාම ලේ පැල්ලම්? බය වෙන්න එපා හාමිනේ. මේ ළමයා මේ කැලෑව මැද්ද මැරිලා වැටිලා හිටියා. ඉතින් මං මේ පොඩි ගුරුකමක් එහෙම කරලා ගිය පණ ආයෙත් ගෙන්නුවා. ඒ ගුරුකමට මේන්න මෙහෙම වෙනවා හාමිනේ. ඉතින් මෙහෙම වෙලා හරි ගියපු පණ ආපු එක නරකද? ඈ ඉතින් මෙරුණි කොහොමද? ගිය පණ ගෙන්නන්න කරපු ගුරුකම මොකද්ද? කිරිහාමි මේ ප්‍රශ්නවලට උත්තර දෙමින් තමන්ගේ මුළු ජීවිත කතාවම හාමිනේට කිව්වා. මේ කතාව අහලා එඬේර හාමිනේටත් හොඳටම හිනා ගියා. මේ එඬේර හාමිනේට හිටියා මාස 8ක විතර පුංචි දරුවෙක්. දැන් මේ පුංචි දරුවව බලාගන්නේ කිරිහාමි. දවසක් එඬේර හාමිනේ දරුවව දිය නාවලා හාමිනේ දිය නා ගන්න ලිදර යන්න ලෑස්ති වුණා. කිරිහාමි මං ඉක්මනට දිය නාගෙන එන්නම්. දරුවව පරිස්සමෙන් බලාගන්න. තව ටිකකින් කොරහෙ දිය හලන්න. හොඳමයි හාමිනේ. කිරිහාමි දරුවව කොරහෙන් ගන්න හැදුවත් දරුවා ඒකට කැමති වුණේ නැහැ. දරුවා දිය කොරහෙ ඉන්නැද්දිම කිරිහාමි කොරහත් උස්සගෙන ගේ පිටිපස්සට යනවා. ගෙදර හිටියේ එතන දැක්කා. හා කිරිහාමි ඔය මොකද කරන්න යන්නේ? දරුවාත් එක්කම දිය හලන්නද? ඔව්. ඇයි මොකේ? නිකම් පැත්තකට වෙලා ඉන්නෝ පඬිත කන්දරුවා නැතුව? කිරිහාමි දරුවත් එක්කම කොරහෙ දිය හැලුවා. බිමට වැටුණු දරුවා අඬන්න පටන් ගත්තා. එතන ඉක්මනටම දුවලා ඇවිත් දරුවා වඩා ගනිද්දී එඬේර හාමිනේ තෙතනට ආවා. එතන ඇයි මේ ළමයා අඬන්නේ? කිරිහාමි දරුවත් එක්කම කොරහෙ දිය හැලුවා නෙවෙයි. ඉතින් හාමිනේමනේ මට කිව්වේ කොරහෙ දිය හලන්නයි කියලා. ඔව් ඉතින් දිය හලන්න කිව්වට දරුවත් එක්ක හලන්න කිව්වේ? අනේ නෑ. දරුවව හැලුවේ නෑ. මේ දිය විතරයි හැලුවේ.
ඉතින් බලමුකෝ ඉතින් ළමයාගේ පොඩි කමට කොළ හපංකම මොන හපංකමක්ද කොරහින් වැතුණනේ ඉන්දීර හාමිනේට හොඳටම කේන්ති ගිහින් වතුර කලෙන් කිරිහාමිගේ ඔළුවට දමලා ගැහුවා කිරිහාමිව හොඳටම තෙමිලා සීතල වුණා හිසත් පයත් අතගාලා බැලුවා එක් වරම බිම දිගා වෙලා පුරුදු විදිහට දැස් පියා ගත්තා අනේ අනේ අපොච්චේ අනේ අනේ දැන් මාමලා මාමලා දෙවියනේ මම්මලා කලෙන් ඔළුවට ගැහුව හින්දා කිරිහාමි මැරුණයි කියලා හිතපු එඬේර හාමිනේ හොඳටම බය වුණා ඉක්මනටම කිරිහාමිව කැලෑවට ගිහින් දාලා කොළාතු වලින් වහලා දැම්මා